ජොන්ස්ටන් නැමැත්තුමාට මට තරුණ මන්ත්‍රීවරයෙක්ව හම්බෙනවා පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවට අලුතෙන් එන තරුණ ජවයේ තියෙන මන්ත්‍රීවරයෙක්ව අපිට හම්බ වෙනවා පාර්ලිමේන්තුවේ ආරම්භක දවසේ. ඒ වෙන කොහෙන්වත් එව නෙවෙයි. එයා වෙවන්නේ මෙමාතලේ දිස්ත්‍රික්කෙන්. එමාතලේ දිස්ත්‍රික්කෙන් ඒ සොඳුරු මිත්‍රයා තරුණ මන්ත්‍රීවරයා 2004 පාර්ලිමේන්තුවට එනකොට අපි දකින ඔහු දේශපාලන අනාගතයක් තියෙන නායකයෙක් හැටියට. ඒ වෙන කවුරුවත් නෙවෙයි තමුන්නාන්සලා ආදරෙන් හදපෝ ඔබේ නායක රෝහණ දිසානායක මන්ත්‍රීවරයා කියන එක අද තමුන්නාන්සට ගෞරවයක්. ඔහු අද රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මේ දිස්ත්‍රික්කයේ දේශපාලනේ අද ප්‍රවීණයෙක් හැටියට ජ්‍යෙෂ්ඨයෙක් හැටියට වැඩ කිරීම ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් සුභාසින්සන අපේ රෝහණ දිසානායකට පක්ෂය වෙනුවෙන් පිරිනමනවයි කියන එක අපි මතක් කරන්න ඕන මිත්‍රවරු. මේ ඉන්න අයට මතකද ඉතිහාසයේ අපි අහලා තිනවා එක් එක් අවස්ථාවල් වලදී නොඑක් චිත්‍රපටියෙනෝ අගේ වෛරය කියලා චිත්‍රපටියක් ආව මතකද? අගේ වෛරය. අගේ වෛරය චිත්‍රපටියා සමානයි. දැන් මේ වෙන විට තිරගත වෙනවා. මේක ආරම්භ කරේ 2008 අනුර කුමාරගේ වෛරය. දේශපාලනේ දන්න දේශපාලනේ ගැන යමක් හදාරන ඔබගේ හදවතට අපි කතා කරන්නේ. අනුර කුමාරගේ වෛරය. තමුන්නාසයට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිනිය හැටියට 2004 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඒ මැතිවරණයෙන් තමයි රෝහණත් පාර්ලිමේන්තු වෙන්නේ. ඒ මැතිවරණයේදී අපි ඒකාබද්ධ වෙනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. මතකද? හරි. අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒකාබද්ධ වෙලා ජනතා විමුක්ති පෙරමුණට අපි ඒකාබද්ධ වීම කෙරෙහි හැමදාම මහින්ද මහත්තයාට ආදරය කරන මිනිස්සු එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු කෘතවේදී මිනිස්සු අපි ගාව තියෙන කලගුණ සැලකී ඒ වෙලාවේ එදා තිබුණු ආණ්ඩුවට විරුද්ධව ඒ ආණ්ඩුව පළවා හරින්න ඕනේ කියලා මාතරයිනම් පාගමන් එනකොට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපි අත්වැල් වැඳගෙන ආවා. ඔය අනුර කුමාරලා අපි කරේ යත දාන් හිටියේ. අපි පාදයාත්‍රාව ඇවිල්ලා 2004 මැතිවරණයේදී ආසන 39ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 39ක් ජනතා විමුක්ති පෙරමුණ අපි සන්ධානගත වෙලා ඉල්ලනකොට 39 දෙනෙක්ව පාර්ලිමේන්තු යවනවා. කවුද යවන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝද? 3කින් පුළුවන්ද මේ රටේ 39ක් පාර්ලිමේන්තු යවන්න? යවන්න බෑ. කොහොමද යවන්නේ? යවන්නේ අර කෘතවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අපට උදව් කරනවා මේ මිනිස්සු කියලා හැම දිස්ත්‍රික්කයකම 3 දෙනෙක්ව ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තු යවුවා. මතකයි නේද? හැම දිස්ත්‍රික්කයකම ඇවිල්ලා පාර්ලිමේන්තුව අරගෙන යනවා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එදා ජනාධිපති වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභියෝගයක් බාර ගන්න තියෙනවා. මොකක්ද අභියෝගය? මේ රටේ තියෙන ත්‍රස්තවාදය. ඒකක්. දෙවැනි එක මොකක්ද? 2004 ඇති වෙච්ච සුනාමි ඛේදවාචකය. එක පැත්තකින් සුනාමිය, අනිත් පැත්තෙන් රටේ මහා භයානක ත්‍රස්තවාදයක් අවුරුදු 27ක් වෙනවා. මහින්ද මහත්තයා බාර ගන්නකොට ත්‍රස්තවාදයේ ආයුෂ කාලය අවුරුදු 27ක් වෙනවා. ත්‍රස්තවාදයේ ආයුෂ කාලය ඒ අවුරුදු 27ක් වෙනකොට බාර ගන්න මහින්ද මහත්තයා ක්‍රමානුකූලව කල්පනා කරනවා කොහොමද මේ ත්‍රස්තවාදයට මම පිළිතුරු දෙන්නේ කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක
විමල් වීරවංස ඔය ඉන්න හුඟක් නායකයෝ සමහර අය වඳුරන්නේ නැහැ. ගම්බලින් දාපු අය ආවා. ඒ දාපු අයත් ඇවිල්ලා 39 දෙනෙක් ඉන්නකොට ඒකේ කොටසක් ලෑස්ති වෙනවා. මහින්ද මහත්තයාට නාස්ලනුවක් දාලා පුළුවන් දෙහාට මෙහාට මෙල්ල කරන්න කියලා. ඒකේ ඉන්න කොටසක් බලනවා මහින්ද මහත්තයාට යුද්ධ කරන විදිය කියා දෙන්න යනවා. ඒ ආණ්ඩුව අරගෙන ඇවිල්ලා මහින්ද මහත්තයා මාවිල්ලාරුව වහලා ඒ වෙනුවෙන් එදා ආරම්භ කරනවා මාවිල්ලාරුව ඇරලා ත්‍රස්තවාදයට මම නොබියව මූණ දෙනවයි කියලා කියනකොට ජනතා නීත්‍ය පෙරමුණ ලෑස්ති වෙනවා මහින්ද මහත්තයාට යුද්ධ කරන්න හැටි කියා දෙන්න. මහින්ද මහත්තයා කියලා කියන්නේ මහින්ද ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ දැකපු මේ රටේ අපි කවුරුත් ආදරය කරන නායකයා. එතුමා කියනවා ඔබතුමන්ලා ඉන්න මම යුද්ධ කරන්නම් මේ රටේ විරෝධාර රණවිරුවොත් එක්ක. නෑ අහන්නේ නෑ. අහන්නේ නැතුව 2008 නොවැම්බර් මාසයේ ගේනවා 2009 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට අයවැය ගේනකොට විමල් වීරවංශ ඇතුළු 12 දෙනෙක් මහින්ද මහත්තයා ගාවට ඇවිල්ලා කියනවා අද විමල් වීරවංශ මෙතන නොහිටියත් අපි ඒක කියන්න ඕනේ. විමල් වීරවංශ ඇවිල්ලා කියනවා මම හමුන්නාසර සහයෝගය දෙනවා. මේ අයවැය දිනන්න සහයෝගය දෙනවා. ඇයියේ මේ අයවැය පෙරදුනොත් මේ ත්‍රස්තවාදය අවසන් කරන්න හම්බ වෙන්නේ නැහැ. 2008 අයවැය පරාජය වුණා නම් තාමත් LTTE ත්‍රස්තවාදය මේ රටේ තියෙනවා. අන්ර කුමාර මොකද්ද කරන්නේ? එදා අන්ර කුමාර අර ඉතුරු අයත් එක්ක ගිහිල්ලා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. අර මං කිව්ව ඇගේ වෛරය. අනුර කුමාරගේ වෛරය. ඇයි? යුද්ධය අවසන් කළ මහින්ද මහත්තයා මේ රටේ සැබෑ වීරයෙක් වෙන එක නවත්තන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික මතය වෛරය. වෛරය නිසා එදා උත්සාහය ඔහුට කරගන්න බැරි වෙනවා. අපි අයවැය දිනනවා 2009 මැයි මාසේ 19 වෙනිදා. ත්‍රස්තවාදය මේ රටෙම්ම අතුගා දාන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන එක අපි සිහිපත් කරමු. අබැයි අනුර කුමාරගේ වෛරය අවසන් වුණාද? නෑ. ඊළඟ කොහොමද පටන් ගන්න? ගිහිල්ලා අල්ල ගන්නවා හිටපු හමුදාපති සරත් පොන්සේකාව අල්ල ගන්න. සරත් පොන්සේකාව අල්ල ගන්නවා. අල්ලගෙන සරත් පොන්සේකාට කියනවා ඔයා තමයි දැන් යුද්ධ දිනුවේ ඔයා මහින්දට විරුද්ධව තරං කරන්න කියලා. සරත් පොන්සේකාව ගෙනල්ලා දානවා ජනාධිපති අපේක්ෂකයා හැටියට. අන්න ඇගේ වෛරය දෙක. ඇගේ වෛරය එක තමයි අයවැය පරද්දන්න. ඇගේ වෛරය දෙක මහින්ද මහත්තයාව පරද්දන්න සරත් පොන්සේකාව ගේනවා අනුර කුමාරගේ වෛරය දෙකයි. එදා ගෙනල්ලා මොකද කරන්නේ? එදා ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව දෙකට බෙදලා සරත් පොන්සේකාව තමාරුවේ දාලා ඒකත් ඔහුට අසාර්ථක වෙනවා. දැන් සරත් පොන්සේකාව තියාගන්න එපා අනුර කුමාර ආදරේ නම්. එහෙමනේ කරන්න ඕනේ. ඔව් හොඳ කෙනෙක් නම් ඔහුට ආදරේ නම් දැන් ගෙනල්ලා තියාගන්න ඕන තමන්ගේ අගමැති අපේක්ෂකයා කරගන්න ඕනේ. එමනේ තියාගන්න ඕනේ. ඒකත් නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ලේසියෙන් අනුර කුමාර අතාරින්නේ ඇගේ වෛරය තුන එනවා. ඒ කවදද? ඒ තමයි 2015 සිරිසේන ජනාධිපති කරන්න අපේ මහලේකම් මැටියර මේ පැත්තෙන් ඒ පැත්තට පන්නලා සිරිසේනත් එක්ක ලෑස්ති වෙනවා මහින්ද රාජපක්ෂව පරද්දන්න. අන්න ඇගේ වෛරය තුන හරියනවා. රෝණ අපේ අනුර කුමාරගේ වෛරය තුන්වැනි එක හරියනවා. මොකක්ද හරියන්නේ? මේ රටේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරනවා. දැන් කියනවා අපි දැක්කට කොලයක් බෙදනවා. ඒකේ කියනවා මේ 2015 යහපාලන ආණ්ඩුවත් වග කියන්න ඕනලු. යහපාලන ආණ්ඩුව වග කියන්න ඕන නෙමෙයි. යහපාලන ආණ්ඩුව හදන්න අනුර කුමාර දිසානායකගේ පූර්ණ සහයෝගය ලැබුණා. අනිවාර්යයෙන්ම සිරිසේන ජනාධිපතිව ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකයක් ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් එදායි වක්කීම් බාරගෙන ඔහුට පුළුවන්කම ලැබුණා ඔහුගේ වෛරය අවසන් කරගන්න. එනිසා මතක තියාගන්න වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ ජනතා නීත්‍ය පෙරමුණ එදා ඉඳන් වෛරයෙන් ජීවත් වෙන පක්ෂයක මිනිස්සු ඉන්නේ. ඒ වෛරය 71 තිබුණා. ඒ වෛරය 88 89 තිබුණා. ඒ වෛරය 2008 පටන් ගත්තා. ඒ වෛරය 2010 පටන් ගත්තා. ඒ වෛරය 2015 වෙනකන් අනුර කුමාරගේ වෛරය ලේසියෙන් සංසිදවන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා තමයි ඔහුට පුළුවන්කම ලැබුණේ මේ රට අද මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන සාධකය තමයි
දෙදස් පහලේ ආණ්ඩු මාරුව. දෙදස් පහලේ මහින්ද මහත්තය පරදුනේ නැති වුණා නම් අර හදපු පෝට් සිටිය වරාය නගරේ ඉදිරියට යනවා. කුරුණාගල දක්වා ඉඳලා නුවරට යනකම් ජොන්සන් නමැතිතුමා ආරම්භ කරපු ඒ මහා මාර්ගය ප්‍රධාන මාර්ගයේ නුවරට නගන් අධිවේගී යනවා. රට සාර්ථක වෙනවා. ආර්ථික වශයෙන් ජය ගන්නවා. රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙච්ච ගමන වැළක්වුවේ වෙන කවුරුවත් නෙවෙයි. ජනතා වික්ටි පෙරමුණ ඇතුළු මේ නඩේ කියන එක බොහොම වගකීමකින් තමුන්නාසල මතක් කරන්න ඕන මිත්‍රවරුනි. දැන් අපිට අහනවා කියනවා මේ අවුරුදු 76ක සාපේලු මේක. දැන් මේ සාපේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙනකොට අපි බලලා තියෙනවා 1971 1988 1989 කියන අවුරුදු වල මේ රටේ මිනිස්සුන්ගේ මේ රටේ මිනිස්සුන්ට අහිමි වෙච්ච ආදායම් කොච්චරද කියනවා නම් බිලියන 50ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 71 කැරල්ල 88 89 කැරල්ල මේ දවස්වල විනාශ කරපුවා රටේ නතුන ආයෝජන මේ සියල්ලම ගණනය කරුවම ඩොලර් බිලියන 50ක් එල්ටීටී ත්‍රස්තවාදය නිසා අපිට අහිමි වෙච්ච ප්‍රමාණය ඩොලර් බිලියන් 200ක් ඩොලර් බිලියන් 250ක් අපිට අහිමි වෙලා තියෙන්නේ මේ රටේ ත්‍රස්තවාදය නිසා මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ කැරල්ල නිසා. හැබැයි අද අපි රටක් කරේ ඩොලර් බිලියන් 58ක් ණයයි. ඩොලර් බිලියන් 58ක් අපි ණය වෙනවා. නමුත් මේ කොපමණ මේ ප්‍රමාණය ණය වෙන්නේ මොන හේතු සාධකයක් මතද කියන එක තමුන්නාසර දැනගන්න ඕනේ. දැන් අපිට කතා කරනවා ජනතා විමුක්ති පෙරමුණ අපි මුකුත් දන්නේ නැති මිනිස්සු වගේ. එනිසා බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ මේ